සාදුනාදයක් පවත්වන්න. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ဣဗုဒ္ဓံ சரணံ ဂච්ඡාමි ဒုတိယံ ဣဓမ္မံ சரணံ ဂච්ඡාමි ဒုတိယံ ဣසංඝံ சரணံ ගච්ඡාමි තතියම් ဣබුද්ධං සරණං ගච්ඡාමි තතියම් ဣධම්මං සරණං ගච්ඡාමි තතියම් ဣසංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානවේරමනී සික්ඛාපදං සමාදියාමි කාමේසුමිච්ඡාචාරවේරමනී සික්ඛාපදං සමාදියාමි මුසාවාදවේරමනී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමනී සික්ඛාපදං සමාදියාමි සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මුක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස. ප්‍රියතෝ ජායති සෝකෝ ප්‍රියතෝ ජායති බයං ප්‍රියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, මේ වෙලාවේ මේ හැම දෙනෙක්ම සූදානම් වන්නේ අපේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවෙන් දේශනා කරන්ට දිච්ච දහම් කරුණු අතරින් දහම් කරුණු කීපයක් ශ්‍රවණය කරන්න මේ පින්වත් පිරිස සූදානම් වෙච්චි මොහොත. එනිසා සිළු දෙනාම ඉතාමත්ම ඕනෑ කමින් යුත්තව, ඒ වගේම බොහොමත්ම සිහියෙන් නුවණින් යුත්තව දහම් ශ්‍රවණය කරන්න හොඳ අදිෂ්ඨානයක් හිතට එකතු කරගන්න ඕනේ. එනිසා පින්වත්නි, උතුම් බණපදයක් ශ්‍රවණය කරන්න ඔබගේ වටිනා කාලය ඒ වෙනුවෙන් මිඩංගු කරලා මේ තැන්පත් වෙලා ඉන්න සියලු දෙනෙක්ම හොඳින් දහම් ශ්‍රවණය නොකොළොත් ඒ ඔබේ වටිනා කාලය අපතේ යනවා. කාලය කොච්චර වටිනවද කියලා වැඩ කරන අය කවුරුත් දන්නවා. සමහර වෙලාවට උදෑසන අවදි වෙච්චි බොහෝ අය රාත්‍රී නින්දට යනතුරුත් ඒ තමන්ගේ විවිධ ශේෂ්ත්‍රයන්හි වැඩ කරන. එනිසා පින්වත්නි, වෙලාවකට හිතෙනවා කාලය අද ඉක්මනින්ම මේ වර්තමානයේ කාලය ගෙවෙනවද කියලා. එනිසා පින්වත්නි, එහෙම දැනෙන්නේ බොහෝ අය කාර්ය බහුල ජීවිත ගත කරන්න. එනිසා තරංකාරී ලෝකෙක ඉන්නකොට පින්වත්නි, කාලය ඉතාමත්ව වටිනවා. ඒ වගේම ය හොඳින් කළමනාකරණය කරගෙන තමන්ගේ ලෞකික ජීවිතයේ යහපතටත් ලෝකෝත්‍ර ජීවිතයේ යහපතටත් තමන්ට මේ ජීවිත දෙකම යහපත් කරගන්න ඔබට කාලය වෙන් කරගන්න පුළුවන් නම් ඒ හැම දෙනාම බොහොම දක්ෂ ඥානවන්තයන් හැටියට අපිට මතක් කරන්න පුළුවන්.
එනිසා පින්වත්නි හොඳින් දහම් ශ්‍රවණය කරන්න මේ නිවහනේ සිළු දෙනාම අද මේ නිවහනට මේ ඥාති මිත්‍රාදී හිතවතුන් ඇතුළු හැම දෙනාටම ආරාධනා කළේ උතුම් බණපදයක් ශ්‍රවණය කරන්න. එනිසා පින්වත්නි මේ හැම දෙනාගේම අරමුණ උතුම් බණපදයක් ශ්‍රවණය කිරීමයි. එනිසා හැම කෙනෙක්ම හොඳින් දහම් ශ්‍රවණය කරලා තමන්ගේ ධර්මඥානය වැඩි දියුණු කරගෙන යහපත් ගුණවත් සත්පුරුෂ ආගමානුකූලව ජීවත් වෙන පිරිසක් බවට පත්වෙන්න මේ සිළු දෙනාම කල්පනා කරන්න. අද මේ නිවහනේ මේ විදිහේ ධර්ම දේශනාත්මක පින්කමක් සිද්ධ කරන්නේ මිට තෙමසකට පෙර මේ නිවහනේ ගෘහ ප්‍රධානියා හැටියට කටයුතු කරලා ඔබ අප හැම දෙනාගේම අතරින් සදහට වෙන්වන්ට ඉදිච්ච ඩබ්ලුඒ කරුණාපාල මැතිතුමා සිහිපත් කරලා එතුමාන්ට පින් අනුමෝදන් කරවන්න. ඒ වගේම පන්සලේ හාමුදුරු හැටියට අපිත් ඒ වගේම මේ මහරගම ප්‍රදේශයේ සිළු දෙනාමත් එතුමා හඳින්නුවේ නිමල් වීරසිංහ මැතිතුමා හැටියට. එනිසා එතුමාට මේ පින් පරලොව වශයෙන් ලැබිලා එතුමාගේ පරලොව ජීවිතය තව තවත් සුගතිගාමී භාවයට පත්කර ගනිත්වා කියන මේ යහපත් චේතනාවයි කාන්ති විරසිංහ මැතිනියගේ හදවතෙත් ඒ වගේම නිරාශා දියණිය කල්ප පුතුණුවන් පැතුන් පුතුණුවන් දිමුතු පුතුණුවන් ඇතුළු මේ දරුවන් සිව්පලගේම ප්‍රාර්ථනාවත් ඒකයි. මේ පවුලට එකතු වෙච්චි එකම බෑණනුවන් ඇඹිලිපිටිය ස්ටෝස් අධිපති අපේ ලක්මාල් මැතිතුමා බෑණනුවන් හැටියට ඒ ලේලිවරු ආදී මුණුබුරු මිනිබිරියන් ආදී සිළු දෙනාගේම පැතුම නිමල් වීරසිංහ මැතිතුමාට මේ උතුම් කුසල් පරලෝ වශයෙන් ලැබේවා කියන මේ වටිනාම ප්‍රාර්ථනාවයි මේ පින්කම පුරාම මේ පින්කම් මාලාව පුරාම මේ ඇත්තන්ගේ හදවතේ තියෙන්නේ. ඉන්සා පින්වත්නි නිමල් වීරසිංහ මැතිතුමා හොඳ වාසනාවන්ත ජීවිතයක් ගත කරලා ඒ වගේම කාන්ති වීරසිංහ මැතිනිය සමග මේ සමාජයට වැඩ කරන්න පුළුවන් හොඳ පුතුණුවරු තුම්පලක් දියණියක් දරුවන් සිව්පලගේ පිය කෙනෙක් හැටියට එතුමා ඉතාමත් වගකීමෙන් යුක්තව
කටයුතු කරලා ක්‍රියා කළා. ඒ වගේම මහරගම ප්‍රදේශයේ ඉතාමත්ම හොඳ ව්‍යාපාරික මහත්මා කෙනෙක් හැටියට කාතරත් බොහොම ජනප්‍රිය වෙලා ඒ වගේම තමන් දායකත්වයන් දරන වේර විහාරස්ථාන දෙකටම තමන්ගේ යුතුකම් එක වගේම එක විදිහටම සම්පූර්ණ කළා. අපි මතක් කළත් නොකළත් හරියට චීවර මාසයේ ආරම්භ වෙන කිට්ටු වෙනකොට පන්සලට ඇවිල්ලා හැම වසරකම කටින මහා පින්කමට තමන්ගේ දායකත්වය ලබා දෙනවා. අපේ දේවාල පාර ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට වගේම පඹනුව ශ්‍රීමංගලාරාම විහාරස්ථානයටත් එතුමාගේ දායකත්වය ඉතාමත්ම හොඳින් එතුමා දැක්කුවා. ඒ වගේම එතුමා අපේ විහාරස්ථානය සමගත් බොහෝම හිතවත්ව කටයුතු කළා. සමහර කාලවකවානුවල මට මතකයි එතුමාගේ මෞතුමිය අපේ දේවාල පාර ධර්ම ශ්‍රීවර්ධනාරාම විහාරස්ථානයේ සිල් සමාදන් වීමේ කටයුතු සඳහා සහභාගි වෙනවා. එනිසා පින්වත්නි නිමල් වීරසිංහ මැතිතුමා ඒ වගේ හොඳ ආගමික ජීවිතයක් ගත කරලා හොඳ ස්වාමි පුත්‍රයෙක් හැටියට කාන්ති වීරසිංහ මැතිණිය සමග තමන්ගේ ජීවිතය හොඳින් ගත කරලා ආදරබර දරුවන් සිව් දෙනාටම ඉතාමත්ම වටිනා වූ පියසෙනෙහස නොවඩුවම ලබා දීලා තමන්ගේ මව් දෙමව්පියන්ට වෙන්න ඕන යුතුකම් ටික සිද්ධ කරලා ඒ වගේම තමයි තමන්ගේ ඥාතීන් හිතවතුන් ඒ වගේම තමන්ගේ මුණුබුරු මිනිබිරියන් වෙනුවෙනුත් තමන්ගේ වටිනා කාලය කැප කරලා එතුමා කටයුතු කළා. එනිසා ප්‍රදේශයේ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ හැටියට අපි හැමදාමත් කල්පනා කරන්නේ දකින්නේ එතුමාගේ ජීවිතය හරිම අංග සම්පූර්ණ ජීවිතයක්. එතුමා මේ සමාජය තුළ තමන්ගේ ජීවිතයේ හැම පැතිකඩක්ම ඉතාමත්ම උනකමින් සම්පූර්ණ කරගත්තා. විශේෂයෙන්ම තමන්ගේ ආගමික ජීවිතය තමන්ගේ සමාජික ජීවිතය මේ දෙකම එක වගේ බොහෝම සමබරව එතුමා මේ දෙකම දියුණු කරගත්තා. සදහැවත් බෞද්ධයෙක් හැටියට වෙහෙර විහාරස්ථාන භික්ෂුන් වහන්සේලා ඇසුරු කරගෙන තමන්ගේ ජීවිතයේ සෑම කටයුත්තකදීම
මේ දුවාදරුවන්ගේ ජීවිතවල වැදගත් අවස්ථාවලදීම තුරුණුවන්ගේ ආශිර්වාදය ඒ වගේම මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවන් ලබාගෙන කටයුතු කළා ඒ වගේම තමන් ජීවත් වෙච්චි සමාජයේ හැම දෙනාටම අවශ්‍ය කෙනෙක් බවට පත් වුණා. ඒ වගේම විවිධ සමාජ මෙහෙවරවල් වල යෙදෙන්න එතුමා ක්‍රියා කළා කටයුතු කළා. ඒ නිසා මේ ඉදිරිපිට ඉන්න නිරාශා දියණියත් කල්ප පුතුණුවනුත් පැතුන් පුතුණුවනුත් දිමුතු පුතුණුවනුත් මේ දරුවන් සිව්පලත් ඒ පියාගේ ජීවිතයේ තුල ඔබ දැක්ක ඒ යහපත් ගුණධර්ම ඔබේ ජීවිතයට එකතු කරගෙන බොහොම නිර්හංකාර ජීවිත ගත කරන්න මේ දරුවනුත් හොඳට අදිස්ථාන කරගෙන තමන්ගේ මෞතුමිය සමග පියතුමාගේ පරලොව ජීවිතය සුවපත් භාවයේ පිණිස මේ උතුම් ධර්ම දානමේ පින්කම් හෙට සංඝසතු දානමේ පින්කම් වලින් එකතු කරගන්න කුසල් W.A. කරුණාපාල මැතිතුමන් අනුමෝදන් වෙත්වා එතුමාගේ පරලොව ජීවිතය යහපත් කර ගනිත්වා කියන වටිනා ප්‍රාර්ථනාවෙන් කවුරුත් එක්ක හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න පින්වත්නි අද මේ නිවහනේ පවත්වන මේ ධර්ම දේශනාව සඳහා ඉතාමත්ම වටින ගාථාවක් ධම්මපද පාලියට අයත් එම ග්‍රන්ථයට අන්තර්ගත වෙච්චි වග්ග 26න් ප්‍රියවග්ගයට අයිති ගාථාවක් අද මේ ධර්මදේශනාවේ දහම් මාතෘකා බවට පත් කරගත්තා. පින්වත්නි ප්‍රියතෝ ජායති සෝක්කෝ ප්‍රියතෝ ජායති බයං පියතෝ විප්පමුත්තස්ස නාති සෝක්කෝ කුතෝ බයං අපි යම්සේ මේ ජීවත් වෙන කාලවකවානුව තුල යම්කිසි භෞතික සම්පත් පැත්තෙන් හෝ එහෙම නැත්නම් තමන් සමගයකට ජීවත් වෙන ඥාති මිත්‍රාදී හිතවත් ආදී මොනයම් හෝ පුද්ගලයන් පිළිබඳව ඔබ හිතේ යම්කිසි ප්‍රියභාවයක් හටගන්නවාද යම්කිසි කැමැත්තක් හටගන්නවාද පින්වත්නි ඒ ප්‍රියභාව නිසා ඒ වගේ මේ කැමැති බව නිසා ඒ ප්‍රිය පුද්ගලයන් ඔබට අහිමි වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඔබ දාල යන්න පුළුවන්
එවගේම ඔබ ඒ කැමැති භෞතික සම්පත් ඔබට නැති වෙලා යන්න පුළුවන් හොරාතුරන් අතටපත් වෙන්න පුළුවන් ස්වාභාවික විපත් වලට හවු වෙලා ගඟට මුහුදට සුළඟට අසු වෙලා කැඩිලා බිඳලා විනාශ වෙලා යන්න පුළුවන් යම්සේ ඒ හැම දෙයකටම ඔබ ප්‍රිය භාවයක් ඇතිව කරගත්තා ඕනවට වඩා දැඩි ප්‍රිය භාවයක් ඇති කරගත්තා නම් ප්‍රියතෝ ජායති සෝකෝ ඒ ප්‍රිය දේ නිසා ඔබට ඔබේ හදවතට බලවත් වූ ශෝකයක් ඇති වෙනවා ඒ වගේම තමයි ඒ කැමැති දේවල් ඔබට අහිමි වීම නිසා ඔබේ හිතට පියතෝ ජායති භය ඔබේ හිතට බියක් හට ගන්නවා ශෝකය බියටපත් වෙච්ච අපිට යම් යම් හේතුන් නිසා පින්වත්නි සසර ගමන අපේ දික් වෙන්න පුළුවන් ඒ ශෝකය නිසා ඒ බය නිසා ඇති වෙච්ච දේ නිසා ඔබට තව තවත් ශෝකයටම බයටම හේතු වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේ ගත වෙච්චි මේ සති කීපය තුළ මේ මාතර මේ දකුණු ප්‍රදේශයේ මේ නිල්වලා ගඟෙන් නාන්න ගිහිල්ල තරුණයෝ හතර දෙනෙක් ජලය ගහගෙන ගිහිල්ල ජීවිත නැති වෙනවා. ඒ හතර හිටපු තරුණයෙක්ගේ පෙම්වතිය තමන්ගේ තරුණයා මියගියා කියන ආරංචි අහලා ඒ නිල්වලා ගඟටම පැනලා තමන්ගේ ජීවිතේ නැති කරගන්න. එහෙමනම් පින්වත්නි ප්‍රිය දේ නිසා ඇයට හදවතට ශෝකය දැනුණා. ප්‍රිය දේ නිසා ඇයට හිතට දුකක් බයක් දැනුණා. ඒ නිසා තමන්ගේ ජීවිතේ නැති කරගන්න මොනතරම් බලවත් අකුසලයක්. පින්වත්නි තව කෙනෙකුගේ ජීවිතයක් නැති කිරීමත් තමන්ගේ ජීවිතය නැති කර ගැනීමත් පින්වත්නි තමන්ගේ ජීවිතය නැති කර ගැනීමේ දෙකටම ඒකට වඩා භයානකයි කියන කාරණාව බලවත් අකුසලයක් කියන කාරණාව අවබෝධ කරගන්න ඕනේ. එනිසා පින්වත්නි ඇය සසර ගමන තවත් දික් කරගත්තා. එනිසා අපි කළ යුත්තේ ධර්මානුකූලව ප්‍රිය දේ නිසා ශෝකය ඇති වෙනවනම් ප්‍රිය දේ නිසා බිය ඇති වෙනවනම් අපේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ ප්‍රේමතෝ විප්පමුත්තස්ස
priyato vipamuttassa natti soko kuto baya yam kenek e priya bhavayan nati kalada e kiyanne pinvatni me vivida laukika sampat walata alena tamange pancha indriyan pinawanna mahansi vena loke jeevit vena pratajjana minisun ikmava gihilla yam kenekuta eva adinava therum aragena tamange sielu keles prahina karagattu uttamayan vahanseelaata sokekut ne biyekut ne insa pinvatni apit anni uttari taratweda patwenno oni e uttari taratweda patwena yana gamana tula api tawamat pratajjanayan hetiyata priya deval nisa duk wenawa tawenawa soka karanawa handanawa kandulu salanawa pinvatni me gatha weda ape samma sambudun wahanse deshana kale un wahanse ge agdama daayika bawata patwechi visakha situ de situ deviya mul karaganai deshana kale visakha situ deviya tamange situ maligave sama dinekam bhikshun wahanselaata udasana dahawal hemadama 500 namakata daane sudana bhikshun wahansela daane sandaha udeho dahawal kale weda wedama karata passe bohoma yosuluwa mahansi vela weda karana wagakimen weda karana visakavage minibiriyak hitiya danta kiya menne me karya sura daksha saddhavanta bhikshun wahanselaata menevin e upasthana karana itamatma kadisara tamange minibiriyage me saddha sampanna bhavaya kriyashili bhavaya pilibandava visakavage hite athi une mahattu aya pilibandava priya bhavayak loku aadareya loku kamatta onama katiyuttak ayata sihipat kalot itamatma kaarya suruwa ikmanin etu karanu labana namuth pinvatni me minibiriya taruna kaalema hadissiyema jeevithaye nathi wenawa pinvatni ape jeevithawala swabhaawayaka tamai koi welawi koi mohotaka me jeevithaye apata daala yaadna veewidi kiyala api danne ne enisa nimal wirasingha metithuma me jeevithaye haragala giya apith e gamanatama ekathu wena aya enisa apith ape jeevithaye maraneyen me jeevithaye kelawara karanna wenawa enisa danta tamange minibiriyage
හදිස්සි වෙන්වයාම විසාකාවට මහත් දුකට වේදනාවට තැවීමට හේතුවක් වුණා. ඒ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අකාලේ මිය ගිය තමන්ගේ දන්තා නැමැති තමන්ගේ විනිබිරිය පිළිබඳව තමන්ගේ හදවතේ ඇතිවෙච්ච ශෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේට තමන්ගේ ශෝකය මතක් කළා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ විසාකාවගෙන් විමසනවා, ඔබ ඔබේ දන්තා මිනිබිරිය ගැන දුක් වෙනවා, කනගාටු වෙනවා, තැවෙනවා, ශෝක කරනවා. එතකොට මේ නගරේ තව කොච්චර තරුණ දියණිවරු විවිධ හේතුන් නිසා අකාලේ ජීවිතේ නැති වෙලා යනවා. එතකොට ඔබේ දන්තා මිනිබිරිය වගේම තවත් තරුණ දියණිවරු මිය යනකොටත් ඔබට ඒ සේම හිතට දුකක්, එහෙම නැත්නම් ශෝකයක් දැනෙනවද? එහෙනම් විසාකාවට ඒ මිය යන තරුණ දියණිවරු පිළිබඳව හැමදාම හිත හිත ශෝක කර කර ඉන්නවට වඩා වෙන කළ හැකි දෙයක් නැති වෙලා යන, වෙන කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ කිව්වා විසාකාවට. ඔබ දන්තා මිනිබිරිය ගැනත් ඒ විදිහටම තවත් මේ නගරයේ කොච්චර තරුණ දියණිවරු අකාලේ නැති වෙලා යනවද? එතකොට ඔබට ඒ අය ගැනත් ඔබට ශෝකයක් ඇති වුණොත් ඔබට ඒ හැම දෙනා පිළිබඳවම ශෝක කරමින් ඔබට කාලය ගත කරනවා හැර ඊට වඩා කළ හැකි දෙයක් නැති වෙලා යනවා. එනිසා ශෝකය ඇතිවීම ප්‍රධානම හේතුව අපේ ඒ පුද්ගලයන් කෙරෙහි, ඒ තැනැත්තන් කෙරෙහි අපේ හිතේ ඇතිවන කැමැත්ත, ප්‍රියභාවය. අපි එක එක යම් යම් දෙනාට එක එක හේතු නිසා ප්‍රිය කරන්න. දැන් විසාකාව දන්තා තමන්ගේ මිනිබිරියට ගොඩාක් කැමැත්තෙන් හිටි. මේ තමන්ගේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සූදානම් දානශාලාවේ කටයුතු ඇය ඉතාමත්ම කඩිසරව සිද්ධ කරන. එනිසා අනිත් අයට වඩා ඇය පිළිබඳව විසාකාවගේ හිතේ ප්‍රියභාවයක් තිබුණා. ඒ ප්‍රියභාවය නිසා තමයි දන්තාගේ වෙන්වයාම විසාකාවට මහත් ශෝකයට හේතුවක් වුණේ. එනිසා පින්වත්නි, අපි මේ ලෝකයේ පුද්ගලයන් කෙරෙහිද, භෞතික සම්පත් කෙරෙහිද අපි දැඩි ප්‍රියභාවයක් දක්වුවොත් ඒ වාගේ ප්‍රතිඵලය තමයි අපි මහත්සේ ශෝකයට දුකට පත්වීම. එනිසා මේ සියලුම
දේවල් වල පොදු ස්වභාවය තමයි ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා කාලයක් පවතිනවා නැති වෙලා යනවා උප්පාද තితి භංග මෙන්න මේ අවස්ථා තුන තමයි ඔබ අප කාගේ ජීවිතවල තියෙන්නේ මේ ගෙවල් දොරවල් වලත් එහෙම තමයි ඔය යාන වාහන වලත් තියෙන්නේත් එහෙම තමයි හැම දෙයකම හට ගන්නවා කාලයක් පවතිනවා ආයිත් නැති වෙලා විනාශ වෙලා යනවා පිළිවත්නි ඒ නිසා මෙන්න මේ කාරණාව තේරුම් නොගත් අය මේ කාරණාව අවබෝධ නොකරගත්තු අය තව තවත් විවිධ හේතු නිසා පුද්ගලයන් පිළිබඳව බැඳීම් ඇති කරගන්න. ඒ අයගේ විවිධ තමන්ගේ දුව දරුවන් පිළිබඳව වෙන්න පුළුවන්. තමන්ගේ බහරියාව තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන වෙන්න පුළුවන්. පින්වත්නි තමන්ගේ අම්මා තාත්තා පිළිබඳව වෙන්නත් පුළුවන්. ඔබ දැඩිව ඒවා මහත් වූ කැමැත්තෙන් හදවතේ එකතු කරගත්තනම් ඒවා අහිමි වෙච්ච දවසට ඔබට ශෝකයක් දැනෙනවා. එනිසා මේ ශෝකයේ නැමැති හුල යම් කෙනෙකුගේ හදවත පසාරු කරගෙන ගියොත් ඒ හුල ගලවන්න ලේසි කාරණාවක් නෙමෙයි. ඒ නිසා එහෙම මේ ශෝකයේ නැමැති හුල තමන්ගේ හදවත පසාරු කරගෙන ගිය අය මොනතරම් ශෝක කරනවද? අර මුලින් මතක් කරපු තරුණ දියණිය තමන්ගේ පෙම්වතත් ගඟේ ගහගෙන ගියා. මමත් ඒ ගඟටම පැනලා මගේ ජීවිතේ නැති කරගන්නවා කියලා. ඒ තත්වෙට තමන්ගේ මේ ශෝකයේ නැමැති හුල ඇයගේ හදවත පසාරු කරගෙන ගියා. එය ගලව ගන්න ඒ නවත්ත ගන්න ඒ කරුණ පහදලා දීලා ඇයගේ සිත සුවපත් කරගන්න කෙනෙක් හම් වෙන්නේ නැතුව ඇති. එනිසා අපි මේ සමාජය තුලදී නොඑක් බැඳීම් සමග ජීවත් වෙනවා. අපි මේ සමාජයේ ප්‍රතඥායන් හැටියට බොහෝ දේවල් වෙනුවෙන් අපි අපේ කැමැත්තක් තිබෙනවා, ප්‍රියභාවයක් තිබෙනවා. ඒ ප්‍රියභාවය හිතට දැනනකොටම මම මේ ප්‍රියභාවයෙන් හිතට ගත්තු ඒ පුද්ගල චරිත හෝ වෙනත් භෞතික සම්පත් හෝ ඒවාත් මේ ලෝකේ නැසෙන, කැඩෙන, බිඳෙන, නැති වෙලා යන දේවල් කියන එකත් අපි මතක තබා ගන්න ඕනේ. අපේ සම්මා සම්බුදුන් වහන්සේ මේ ලෝකේ ජීවමාන වැඩි හිටපු කාලේ උන්වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ හිටින කාලේ ඊට ගොඩාක් එපිටින් තිබිච්ච රාජ්‍යයක රාජ්‍ය කළා මණ්ඩුක කියලා රජ කෙනෙක්. මේ මණ්ඩුක රජතුමා
ඉතාමත්ම ප්‍රිය කරපු දේවියක් හිටියා බද්රාණි කියලා. මේ බද්රාණි දේවිය පිළිබඳව අනිත් හැම දෙනාටම වඩා ලොකු කැමැත්තක් ප්‍රියභාවයක් මණ්ඩුක රජතුමාගේ හදවතේ තිබුණා. දමනබ්බිමනක් ගියත් ඇය සමග තමයි රජතුමා ඒ ගම්මනට පිටත් වෙලා ගියේ. ඕනම වෙලාවක තමන්ට විවේකයක් දැනුණු වෙලාවක ඇය සමග තමයි කතා කළේ. එවගේම ඇයත් රජතුමාට බොහෝම ලෙන්ගතුව බොහෝම කැමැත්තෙන් රජතුමාට අවශ්‍ය කරන සියලු දේවල් ඉටු කරලා දෙන්න බද්රාණී බිසවත් ක්‍රියා කළා. හදිස්සියේම බද්රාණී දේවිය මේ ජීවිතේ අරදාලා ගියා. අකාලේම එනිසා පින්වත්නි ඔය අඹුසැමියන් වශයෙන් ජීවත් වෙන අය ආවායි වහා වෙලා මොනතරම් බලාපොරොත්තු ප්‍රාර්ථනා තියාගෙන ජීවත් වුණත් ඒ ආවා විවාහ වෙච්චි අයටත් ඒ දෙපළගෙන් කාට ඉස්සෙල්ලා මරණය කරා ගමන් කරන්න වේවිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මණ්ඩුක රජතුමාට තමන්ගේ බද්රාණී දේවියගේ අකල් මරණය ගැන මහත් වූ ශෝකයට පත්වන්නට යෙදුණා. ඇයගේ මෘතදේහය ළඟට ගිහිල්ලා රජතුමා හඬ හඬ වැළපි වැළපි තමන්ගේ දුක කියන්න කිය කිය හඬමින් ක්‍රියා කළා. පින්වත්නි තමන් රජ කෙනෙක් බවවත් මේ රජතුමාට අවබෝධ වුණේ නැහැ. තමන් බොහෝම ප්‍රිය කරපු බද්රාණී දේවියගේ මරණය රජතුමාට ඒ තරම්ම ශෝකයට හේතුවක් වුණා, දුකට හේතුවක් වුණා. ඒ නිසා පුංචි දරුවෙක් අඬනවා වගේ තමන්ගේ මේ බද්රාණී බිසවගේ මෘතදේහය ළඟ ඉඳගෙන රජතුමා මහත්සේ විලාප දෙමින් අඬනවා. ඒ නවත්තන්නේ කාටවත් පුළුවන් කමක් ලැබුණේ නැහැ. අන්තිමට තමන්ගේ ළඟම හිටපු හිතවත් මැමතියා ප්‍රියක කියලා ඔහුට කතා කරලා කියනවා, මට මේ මගේ බද්රාණී දේවිය ඇය මතක් වෙච්චි හැම වෙලාවකම මට ඇවිල්ලා ඇයව දකින්න පුළුවන් වෙන්න ඕනි. ඇයගේ මෘතදේහය තෙල් මංජුසාවක දාලා වහලා තැම්පත් කළ තියන්න ඕනි. ඒ කාලේ ඒ වගේ මෘතදේහයන් නරක් නොවී තබා ගන්න තිබිච්ච ක්‍රමයක් තමයි ඒ බෙහෙත් තෙල් වර්ගවලින් සකස් කරන්ට ඉදිච්ච තේ තෙල්. කටාරමක ඒ මෘතදේහේ දාලා වහලා තියෙනේ. පින්වත්නි තමන්ගේ බිසවගේ මලසිරුර නරක් නොවී එහෙම තමන්ට ඕන වෙලාවක දකින්න
ඇගෙ ශරීරය දකින්න මේ විදිහට තබා ගැනීම මේ රජතුමාගේ ශෝකය නිවා ගැනීමට හේතුවක් උනේ නැහැ නැවත නැවතත් ශෝකය ඇතිවීමටයි හේතුවක් බවට පත් උනේ එනිසා ප්‍රිය කැමැතියා රජතුමාගේ ඉල්ලීමට මේ සීල කටයුත්ත සිද්ධ කළත් රජතුමාගේ හදවතේ තමන්ගේ භද්‍රාණි දේවිය ගැන තියෙන මේ මහත් වූ එතුමිය නැතිවීමෙන් ඇතිවෙච්ච ශෝකය නැති කරලන්න යම් අවවාදයක් අනුශාසනාවක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රාවකයෙකුට උන්වහන්සේ වැඩ ඉන්න මේ රාජ්‍යයේ ඉඳලා බොහෝ රාජ්‍යයන් කීපයක් පසු කරගෙන යන්න ඕනේ. එතන මේ රාජ්‍යයට මණ්ඩුකරතුමාගේ රාජ්‍යයට ආසන්නේ සම්මා සම්බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ ඉන්නවද කියලා බැලුවා. ඒ වෙලාවේ හොයලා බලද්දී නාරද මහරහතන් වහන්සේ පැරලොක් නුවර කුප්පුටාරාම විහාරස්ථානයේ වැඩ සිටි පිය කැමැතුමා නාරද මහරහතන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා තමන් රජතුමා පත් වෙලා තියෙන මේ ඉරණම තමන්ගේ අහිමි වෙච්ච දේවිය පිළිබඳව දවස පුරාම කල්පනා කරමින් හිතමින් හඬමින් දොඩමින් ශෝකයට පත්වෙන ස්වභාවය පිළිබඳව මතක් කළා. ඔබ වහන්සේට හැකියාවක් තිබෙනවා නම් අපේ රජතුමාගේ මේ හදවතේ ඇති වෙලා තියෙන ශෝකයේ දුක නැති කරලා දෙන්න කියලා උන්වහන්සේට මතක් කළා. නාරද මහරහතන් වහන්සේ ප්‍රිය කැමැතියට කිව්වා ඔබේ රජතුමා එක්කගෙන එන මම ධර්මය කියලා දීලා අනුශාසනාවන් කරලා ඔබේ රජතුමාගේ හදවතට ඇති වෙලා තියෙන මේ ශෝකය දුරු කළ දෙන්නම් කියලා. ප්‍රිය කැමැතුමා තමන්ගේ මණ්ඩුක රජතුමා ළඟට ගිහිල්ලා මෙහෙම ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වන නාරද මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. යන් ඔබ වහන්සේ උන්වහන්සේ ළඟට යෑම ඔබට මහත් ලාභයකට හේතුවක්. ඔබ වහන්සේගේ හදවතේ තියෙන ඔය ශෝකයේ දුක තුනී කරන්න උන්වහන්සේ අනුශාසනා සිදු කළාවි. රජතුමනුත් කැමැති වෙලා පිය කැමැතිස්තුමා සමග නාරද මහරහතන් වහන්සේ වැඩ ඉන්න පළලොක් නුවර කුක්කුටාරාමයට ගියා. ගිහිල්ලා මේ රජතුමාට නාරද මහරහතන් වහන්සේ ශෝක සල්ලාන සූත්‍රය මුල් කරගෙන දහම් දේශනා කළා. පින්වත්නි අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයත් මේ ශෝක සල්ලාන සූත්‍රයේදී අපේ තථාගත සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරපු ආකාරයට එදා නාරද මහරහතන් වහන්සේ මේ පණ්ඩුක රජතුමාට දේශනා කරනවා. මේ ලෝකයේ මොනතරම් දක්ෂ ඒ වගේම ඉර්ධි ප්‍රාතිහාර පාන්න පුළුවන් විවිධ ශේස්ත්‍රයන් පිළිබඳව හැකියාව තියෙන දක්ෂතාවයේ තිබෙන
මොනයම්ම කෙනෙකුටවත් කවදවසකවත් වෙනස් කරන්න බැරි. ශ්‍රමණේයන් වහන්සේලාට හෝ එහෙම නැත්තං වෙනත් කෙනෙකුට හෝ වෙනස් කරන්න බැරි ධර්මතාවයන් පහක් තිබෙනවා. අපි කොච්චර ඒ දහම් කරුණු වලට එහෙම නැත්තං ඒ කාරණා අපි ප්‍රතික්ෂේප කළත් ඒවා අපේ ජීවිතයට එන එකකින් වලකින් අප කාටවත් බෑ. ඒක වළක්වන්නත් තව කාටවත් පුළුවන් කමක් නැහැ. එනිසා පින්වත්නි රජතුමාට මතක් කරනවා, රජතුමනි මේ කාරණා පහ අපි කාටත් මේ ලෝකයේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි දෙයක්. පළවෙනි කාරණාව ජරා ධම්ම. අපි කවුරුත් ජරාවට පත් වෙනවා. ජරාවට පත් වෙනවා කියලා කියන්නේ පින්වත්නි අපි හැම කෙනෙක්ම දිරලා යන මේ ශරීරය ටිකෙන් ටික ටිකෙන් ටික ශක්තිය අඩු වෙලා යන, ඇස් පේන්නේ නැතුව යන, කන් ඇහෙන්නේ නැතුව යන, දත් එක දෙක හැදිලා යන, සම රැලි වැටෙනවා, කොණ්ඩේ සුදු වෙනවා. මේක තමයි ජරාවට පත් වෙනවා කියන්නේ. අද වර්තමානීව තාවකාලිකව හරි විවිධ උපක්‍රමයන් යොදලා හරි තාවකාලිකව නවත්ත ගන්න උත්සාහ කළාට ඒවා සදාකාලිකවම නවත්ත ගන්න බෑ පින්වත්. එනිසා මේ කය ජරාවට පත්වෙන එක වළක්වන්න බෑ. එනිසා මීට අවුරුදු 40කට 50කට එහා පැත්තේ කාලේ නිමල් වීරසිංහ මැතිතුමා එතුමාගේ මේ තරුණ පුතාල වගේ හොඳට ශක්ති සම්පන්නව හිටපු අය හිටපු කෙනෙක්. නමුත් එතුමා මේ ජීවිතය හැරදාල යනකොට වයවෘද භාවයට පත් වෙලා කළුකෙස් සුදු වෙලා මේ ආදී වශයෙන් මේ ශරීරයේ දුර්වලතාවයන්ට පත් වෙලා තමයි එතුමාගේ ජීවිතේ කෙලවර වුණේ. එතුමාගේ මව්දෙමව්පියන් මේ දරුවන්ගේ ආච්චිල සීයල ඔබ දැකලා ඇති. ඒ අයත් එහෙම අය තමයි. අද මෙතන ඉන්න තරුණ තරුණියන් හැටියට ඉන්න අය තව අවුරුදු 25ක් 30ක් යනකොට ඔබටත් ඒ තරුණ බව නැති වෙලා මේ වයවෘද භාවයට මේ ශරීරයේ දිරා යාමට ලක් වෙන බව මතක තබා ගන්න. එනිසා නාරද මහරහතන් වහන්සේ රජතුමාට පැහැදිලි කළා අපි මොනතරම් ලස්සන ඒ වගේම සවිමත් කාර්යසූර පුද්ගලයෝ වැටෙට හිටියට මේ ශරීරය දුර්වල වෙනකොට සමහර වෙලාවට අපිට අපිව සමහර වෙලාවට අවශ්‍ය දෙයකටවත් මොනම දෙයකටවත් අවශ්‍ය නෑ කියන තත්ත්වයටපත් වෙනවා. දැන් සමහර වෙලාවට වයසට ගියාම වයවෘද වුණාම
ගමන බිමනක් ඒගොල්ලන්ට යන්න බෑ. ගමන් බිමන් යන අය මොකද කරන්නේ? අනේ ආච්චි, අනේ සීයේ, අපි මේ අහවල් ගමන යනවා. ආච්චි සීයේ ගෙදරට වෙලා මේ අහවල් කෙනා තියලා තිනවා තනියට. කන්න බොන ටික හදලා තියයි. අපි ගමන ගිහිල්ලා එනකන් හොඳින් ඉන්න. පින්වත්නි, දැන් මේ බණ කියන මම තාම අපිට හොඳට බණ කියාගෙන යන්න පුළුවන්. අපිත් එක්ක හිටපු සමහර වැඩිහිටි හාමුදුරුවරු, ඒ කාලේ අපි බණ ඉගෙනගත්තු හාමුදුරුවරු, ඒ බණ ඉගෙන ගන්න ඒ අයගේ ඒ බණ ශෛලයන් අනුගමනය කරපු හාමුදුරුවරු, අද බණ කියා ගන්න කවුරුත් වඩම්මගෙන යන්නේ නැහැ. කියන බණ තේරෙන්නේ දට්ටික දට්ටික නැති වුණාම දත් වලින් සද්ද වෙන වචන තියෙනවා නේද? ඒවා සද්ද වෙන්නේ පිරිට් ටිකක් කියා ගන්න බෑ. ඉතින් අපිට වෙනවා එදාට පන්සලට වෙලා ඉන්න තරුණ හාමුදුරුවන්ට වෙනවා පිරිට් ටික කියන්න, බණ ටික කියන්න. ඒ නිසා එහෙම තමයි මේ ලෝකේ කාටත්, අපිට විතරක් නෙවෙයි, ඔබේ මව්දේ මව්පියන්ට විතරක් නෙමෙයි, ඔබටත් එහෙමම තමයි. එහෙනම් මේ ජරාවට පත්වීම අපි කාටත් පොදු ධර්මතාවයක්. මේ ශරීරයේ ජරාවට පත් වෙනවා කියලා කියන්නේ ඊළඟට ව්‍යාධි, අපි ලෙඩ වෙනවා. අපිට මොන විදියෙ රෝගයක් හැදෙයිද කියලා අපි දන්නේ නැහැ. අපි හිතනවා අපිට නම් අද මේ වර්තමාන සමාජයේ වුණත් සුව කරගන්න බැරි රෝග කොච්චර තියෙනවද? පිළිකා රෝගය. දැන් සමහර වෙලාවට පිළිකා රෝග වලට මොකක් හරි හේතුකට හරි ගියොත් එහෙම අම්මේ අපිට නම් මේ කරුමක්කාර අසනීප හැදෙන්න නම් එපා. අපි එහෙම හැදෙන්න අපි පෞකාරයෝ නෙමෙයි කොහොම කියලා හිතන. හැබැයි අපි මතක තබා ගන්න අපේ ශරීරයත් ඒ අයගේ ශරීරය වගේම තමයි. ඒ ශරීරයේ පිළිකා සෛල හැදෙලා මේ ශරීරය තුලත් පිළිකා සෛල හැදෙනවා. මෙතන ඉන්න ඔබ කාගේ ශරීර තුලත් එහෙම තමයි හැදෙන්න පුළුවන්. හැදෙනවා කියලා නෙමෙයි කිව්වේ, හැදෙන්න පුළුවන්. මේ ශරීරයේ මේ හැම දෙයකටම පොදුයි. ඒ නිසා අපි ලැබපු ශරීරයේ මොනතරම් සාධාරණද, ඕනෑම ලෙඩක් හැදෙන්න පුළුවන්. කොරෝනා වසංගතයෙන් මොනතරම් මිනිස් ජීවිත නැති වෙලා ගියාද? ලෝකේ පුරාම සියලුම ජනතාව මහත් බියටපත් වෙච්ච රෝගයක් බවට පත් වුණා. එනිසා පින්වත්නි, අපි අවබෝධ කරගන්න මේ ශරීරය විවිධාකාරයේ රෝග හැදෙන්න පුළුවන්. ඒ රෝගය තමන්ගේ මරණය කරා ගමන් කරන රෝගය වෙන්නත් පුළුවන්. එනිසා අපි ව්‍යාධි දහම් ව්‍යාධීන් ඕනෑම ලෙඩක් හැදෙන ශරීරයක් තමයි ලබලා තියෙන්නේ. ලෙඩවීමේ ප්‍රතිඵලය මරණ දම්, මරණයට පත් වෙන. මරණයට පත් වෙන කාටවත් නවත්තන්න පුළුවන්? කිසි කෙනෙකුට පුළුවන් තමයි. මේ ලෝකයේ පහළ වෙච්චි කිසිම කෙනෙකුට ඒ තත්ත්වයටපත් ඒක වළක්වන්න බෑ. අපේ සම්මා සම්බුදුන් වහන්සේටත් ඒ වළක්වන්න බෑ. එනිසා උන් වහන්සේත් අවුරුදු 80 වයේදී පිරුණුවම් පෑවේ.
එවගේම උන්වහන්සේටත් ලෙඩ දුක් හැදුනා. එහෙනම් ඉන් මෙයා ඉන්න අපි ඔබ වගේ අයට මේ ධර්මතාවයන් පින්වත්නි මොනතරම් සාධාරණද? ඊළඟට පින්වත්නි සය ධම්මා මේ ලෝකේ තියෙනව තව යම් යම් දේවල් ටික ටික විනාශ වෙලා යනවා. දැන් මේ ගෙවල් දොරවල් අපි හදලා තියෙන කාලයක් පවතිනවා කියලා. කාලයක් පවතින විදිහටයි හදලා තියෙන්නේ. නමුත් මේවා සදාකාලිකද? නැහැ. මේවා ටිකෙන් ටික ටිකෙන් ටික මේවා ඒ කාලය ගිහිල්ලා ජරාවට දීර්ණත්වයට පත් වෙලා විනාශ වෙලා යනවා. ඔය අනුරාධපුරයට ගියාම අපි දකිනවා අභේගිරිය, ජේතවනාරාමය, ඒවැයිත් අර රුවන්වැලි මහා සෑය වගේ තිබිච්ච චෛත්‍ය රාජනන් වහන්සේලා තමයි. අදේව තනිකර වනාන්තර වගේ ගස් වැමි. එනිසා පින්වත්නි ටිකෙන් ටික ටිකෙන් ටික මේ ලෝකේ සමහර දේවල් විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා. ඒ වගේම විනාශ ධම්ම මේ ලෝකේ තියෙන අපි මහත් සවිමත් දේවල්, මහත් විශාල දේවල් කියලා හිතුවට ඒවත් විනාශ වෙලා යනවා. මහා මුහුද පින්වත්නි අපේ පෘථිවියෙන් වැඩි කොටසක් වැහිලා තියෙන ජලය. නමුත් ඒ මහා මුහුදේ යම් කාලයකදී කන් හැන්දකින්වත් වතුර ටිකක් ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. එහෙනම් ඒ මහා මුහුද ඒ විදියට හිඳෙනවා නම් මේ පෘථිවියත් පින්වත්නි යම් කාලෙක කැඩිලා බිඳිලා පුංචි අලු දූවිලි බවට පත් වෙනවා. එහෙමයි ලෝක විනාශය පිළිබඳව සඳහන් වෙන්නේ. එහෙමනම් ඒවා කාටවත් වළක්වන්න බෑ. ඔය ධර්මතාවයන් වළක්ව ගන්න බැරි බව මුණ්ඩක රජතුමාට නාරද මහරහතන් වහන්සේ පැහැදිලි කළා. මේ ධර්මතාවයන් වෙනස් කරන්න බෑ. රජ කෙනෙක් වුණත් වෙනත් වූ ශක්ති සම්පන්න හැකියාවන් තියෙන මොනතරම් දේවල් පිළිබඳව ප්‍රගුණතාවයට පත් වෙච්ච කෙනෙකුටත් ඒවා වෙනස් කරන්න බෑ පින්වත්නි. ඒ බව මුණ්ඩක රජතුමාට පැහැදිලි කළා, අනුශාසනා කළා. මුණ්ඩක රජතුමාට පුළුවන්කම ලැබුණා. තමන්ගේ දේවිය නිසා, තමන්ගේ හෘදය පසාරු කරගෙන ගිය ශෝකය නැමැති හුල අර ශෝක සල්ලාන සූත්‍රයේ අඩංගු දහම් කාරණා පහ අවබෝධ කරගෙන ඒ හුල අයින් කළ දාන්න නැවත රජ මාලිගාවට ගිහිල්ලා තමන්ගේ සේවකයන්ට මතක් කළා භද්‍රාණී දේවියගේ මෘතදේහය ආදාහනය කළ දාන්න. ආයි රජතුමා මෘතදේහය ආදාහනය කරන තැන්ටවත් ගියේ නැහැ. ඒ වෙනුවට රජතුමාට මේ කාරණා හොඳින් අවබෝධ වෙලා තිබුණා. තමන්ගේ හදවතේ තිබිච්ච ශෝකය දුරු වෙලා ගියා. ඒ නිසා පින්වත්නි අපිත් මේ ලෝකේ මේ ජීවත් වෙන කාලය තුල ප්‍රතඥයන් හැටියට තමන්ගේ මව්දෙමව්පියන් පිළිබඳව බැඳෙනවා, තමන්ගේ ස්වාමි පුරුෂයා ස්වාමි භාර්යාව පිළිබඳව බැඳීම් ඇති වෙනවා, ප්‍රියභාවයන් ඇති වෙනවා, තමන්ගේ මුණුබුරු මිනිබිරියන් පිළිබඳව ප්‍රියභාවයන් ඇති වෙනවා, තමන්
හදාගත්තු ගෙවල් දොරවල් පිළිබඳවත් එහෙම තමයි. හැබැයි ඒවා අපිට අහිමි වෙනකොට, ඒවා නැති වෙනකොට, ඒවා විනාශ වෙනකොට අපිට හිතට මහත් වූ ශෝකයට හේතුවක් වෙනවා, මහත් වූ දුකට හේතුවක් වෙනවා. එනිසා අපි මේ ජීවත් වෙන මේ ලෝකයේ තුල අපි මේ ප්‍රියකරන හැම එකක්ම සදාකාලික දේවල් නොවන බව අපි තේරුම් අරගෙනයි කටයුතු කළ යුත්තේ. එහෙම කළොත් අපිට ශෝකයේ දුක යටපත් කරගෙන ජීවිතයේ ස්වභාවය අවබෝධ කරගන්න අවස්ථාව පුළුවන්කම තිබෙනවා. එහෙම වුණොත් ඒ අවබෝධය ඇති කරගත්තොත් අපේ සසර ගමන ඉක්මනින් කෙටි කරගන්න පුළුවන්කමක් ඇති වෙනවා. එනිසා හැම කෙනෙක්ම සසර ගමන කෙටි කරගන්න, ධර්මානුකූලව ජීවත් වෙන්න, ජීවිතයේ යථා ස්වභාවය මේ ධර්ම දේශනාවන් තුළින් අවබෝධ කරගෙන යහපත් ගුණවත් ජීවිතයක් ගත කරන්න හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්න. මෙතෙක් වේලා මේ ශ්‍රවණය කරපු හැම දහම් කරුණක්ම හැම දිනාටම උතුම් නිවන් සම්පත් පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා සාදුනාදයකින් ප්‍රාර්ථනා කරා. හැම කෙනෙක්ම පන්සිල් සමාදන් වෙලා ඒ වගේම ධර්ම ශ්‍රවණේ කරලා කාන්ති විරසිංහ මැතිණියක්, නිරාසා දියණිය, කල්ප පුතුණුවන්, පැතුන් පුතුණුවන්, දිමුතු පුතුණුවන් ඇතුළු දුවා දරුවනුත්, ඒ වගේම ලක්මාල් මැතිතුමා ඇතුළු එළේලිවරු මුණුබුරු මිනිබිරියනුත් එකතු වෙලා තවත් පිරිසකට ධර්ම දානය ලබා දීලා දැහත් ගිලම්පස දහම් පරිස්කාර පූජාවන් සිදු කරලා මේ එකතු කරගත් ජනිත කරගත් උතුම් පුණ්‍ය ශක්තිය මිට තෙමසකට පෙර මේ නිවහනේ ගෘහ ප්‍රධානියා හැටියට කටයුතු කරලා මේ ජීවිතයේ හැරදාල යන්ට එදිච්ච W.A. කරුණාපාල මැතිතුමා, අපේ නිමල් වීරසිංහ මැතිතුමන් මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමාගේ පරලොව ජීවිතය සැපවත් කරගෙන එතුමා කැමති බෝධියකින්ම නිවන් දකිත්වා කියලා සාදුනාදයකින් පින් දෙනවා. ඒ වගේම නිමල් වීරසිංහ මැතිතුමාගේ දයාබර මව්දේ මව්පියන් ඇතුළු මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ මියගිය සිළු ඥාතීනුත්, එත් එක්කම කාන්ති විරසිංහ මැතිණියගේ මව්දෙමව්පියන් ඇතුළු ඒ මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ මියගිය සිළු ඥාතීනුත් මේ පවුලට එකතු වෙච්චි බෑණනුවන් ලක්මාල් මැතිතුමාගේ පියාණන් ඇතුළු ඒ අනිකුත් ලේලිවරු නමිනුත් මියගිය ඇති ඔක්කොම දෙනාමත් මේ උතුම් කුසල් පරලෝ වශයෙන් අනුමෝදන් වෙලා ඒ හැම දෙනාම කැමති බෝධියකින්ම නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවෙන් විශේෂයෙන්ම නිමල් වීරසිංහ මැතිතුමා ප්‍රධාන මියගිය හැම දෙනාට පින් දෙන්න ඉදම් මේ ඥාති නං හෝතු කියන ගාථාව කියලා. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් රකින ආරක්ෂා කරන ඉෂ්ඨකාමී සිළු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ සැප සම්පත් දිනු කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය හැම දෙනාට සලසා දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත තිරංග්‍රක්කන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා නාගමෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත තිරංග්‍රක්කන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්කන්තු තං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන ඥානසංසයන් හැම දිනාටම උතුම් නිවන් සම්පත් පිණිස මේ කුසලය හේතු වේවා වාසනා වේවා කියලා සාදුනාදීකින් ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිත්තං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුකම්බලං ආයු ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු.